ජීවිතේ කලමනාකරණය කර ගැනීම අපි හැමෝටම වැදගත්. නිසි කලමනාකරණයකින් යුතු ජීවිතයේ තිබෙන වටිනාකමත් එහි වාසි සහගත බවත් අද මනුසත් අරණෙන් කතා කරන්න අපි සූදානම්. අද මනුසත් අරණට වැඩම කළ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජපාද මිරිසේ ධම්මික ගෞරවණීය ස්වාමින් වහන්සේ අපි ඉතාම නමස්කාර පෙරදරි සිටින් පිළිගනු ලබනවා. අපි හාමුදුරනේ බුදුදහම තුළ භෞතික සහ ආධ්‍යාත්මික කලමනාකරණය කියන දෙයන්ශයෙන්ම කලමනාකරණය පිළිබඳව කතා බහ කරනවා. ඇත්තටම දහමේ කියවෙන කලමනාකරණය කියන්නේ මොකක්ද? තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලින් අමිලි මහත්මයාණනි ඔබටත් ඒ වගේම නරඹන ශ්‍රවණය කරන ඔබ හැමටත් නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක්ම වේවායි පළමු කොට ඉතාමත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. අද අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වන්නේ දහම් මැසින් කලමනාකරණය පිළිබඳව. කාල කලමනාකරණය, ජීවිත කලමනාකරණය, ඒ වගේම ආර්ථික කලමනාකරණය, ඒ වගේම සැනසෙල්ල සොයාගෙන යන ගමනක හදවතේ ඇතිකරන ආධ්‍යාත්මික කලමනාකරණය, මේ සියල්ලම ජීවිතයක පවතින්න ඕනේ. ඒ කලමනාකරණයේදී විශේෂයෙන්ම ඔබට අදාළ වන දෙයක් හැටියට සඳහන් කළොත් ආර්ථික කලමනාකරණය වැදගත් වෙනවා. අමල මහත්මයාණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල ආධ්‍යාත්මික සැනසෙල්ල සොයාගෙන යන ජීවිතයේ කැප කළ බික්කු බික්කුණීන් වහන්සේලාට පවා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතය පිළිබඳව හා උන්වහන්සේලාගේ පැවැත්ම පිළිබඳව කලමනාකරණයක් පෙන්වා දීලා තිබෙනවා. එනම් සිව්පසේ පිළිබඳවයි. ඉතරීතර පින්ඩපාත, ඉතරීතර චීවර, ඉතරීතර සේනාසන, ඉතරීතර ගිලානපච්චය ලද දේන් සතුටි වෙන්න ආහාර, සිවුරු, ඒ වගේම සේනාසන, ගිලම්පස, එහෙම නැත්නම් බේත්තේ, මේවනේ මූලික අවශ්‍යතා හැටියට ආහාර පාන, නිවාස, බේත්තේ ආදී වශයෙන් ඇඳුම් පැළඳුම් සාමාන්‍ය ජන සමාජය තුළ දක්වලා තිබෙන්නේ මේ දේවල් පිළිබඳවයි. ඒ නිසා මේවා පිළිබඳවත් පැවිදි උතුමන්ටත් බුදුරජාණන් වහන්සේ කලමනාකරණය පිළිබඳව දක්වලා තිබෙනවා. එතකොට මේ ධහම තුළ ගැඹුරු සමාධියට යනකොට අත්හැරීම පිළිබඳව දක්වන්නේ, අත්හරිනවා කිව්වේ සම්මුතිය තුළ සීලේ පිහිටලා කටයුතු කළත් පරමාර්ථ වශයෙන් දකිනකොට සියල්ල හටගත් වගේම නැති වෙනවා කියන තැන මනසේ දැඩිව ගන්නා වූ ඇලීම් උපාදානයන්ගෙන් බැහැර වෙලා වෙනස් වෙන තැනේදී දුක්ඛ දෝමනස්සයන් සංසිඳිලා යහපත් වූ ස්වභාවයක් පවතින්න ඕනේ. ඒක හිතේ ඇතිවන සංහිඳියාව. එය පැවිදි උතුමන්ටත් පෙන්වුම් කළා. එහෙමනම් ගෘහස්ත ජීවිතයක් ගත කරන ඔබටත් අර ජීවිත කලමනාකරණයයි කාල කර්මනාකරණයයි කියන තැන ඔබ අවදියෙන් සිටින්න ඕනේ. ඒ කියන්නේ කුඩා කාලේ කළ යුතු දේවල් වර්තමානයේ ඉගෙනීම් වශයෙන්, ඊළඟට තරුණ වයසට පත් වෙනකොට උසස් අධ්‍යාපනය, රැකියාව, වෘත්තිය, ඊළඟට ජීවිතය පාත්තනකොට ආවාහ විවාහ වශයෙන් ඔබ මනසින් සූදානම් වීම, කායිකව සූදානම් වීම, ඊට පස්සේ දරුවෝ ලබනකොට ඊළඟට ගෙවල් දොරවල් හදාගෙන සමාජික යුතුයකම්, මේ බොහෝ දේවල් ජීවිතේ කලමනාකරණය, පෞල් කලමනාකරණය කියන තැන අපිට දකින්න පුළුවන්. මේවා අතර වඩාත්ම වැදගත් වෙන දෙයක් තමයි ආර්ථික කලමනාකරණය කියන මෙන්න මේ අවස්ථාව. ආර්ථික කලමනාකරණය කියන තැන වැරදුනොත් ඔබට ගෘහස්ත ජීවිතවල සන්තුෂ්ටිය පාත්වා ගැනීම අපහසු වෙනවා. අමල මහත්මයානි, දැන් බෞද්ධ දර්ශනය තුළ වඩාත්ම කලමනාකරණය දෙන්නේ මනසටයි. මොකද මනසෙහි ඒකාග්‍රතාවයක් නරකින් බැහැර වෙලා හොඳ තුල යහපත තුල හිත පාත්තා ගැනීමේ හැකියාවක් නැති වුණොත් රාජභෝජන ලැබුණත් කුසට සුවයක් කියලා දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආධ්‍යාත්මික දියුණුව තුල අපිට කලමනාකරණයක් ඇති කර ගැනීම තිබෙන්න ඕනේ. ධර්මයේ පෙන්වුම් කරන්නේ අස්සාද ආදීනව නිස්සරණ කියලා. ලෝකේ දකින්න ඔබ සතුටින් දකින්න. දැන් යම් කෙනෙකුට හිතෙනවා බුදුදහම තුළ නිරන්තරයෙන් අසුභයක් ගැන කතා කරනවා කියලා. නැහැ, අසුභයක් ගැන පෙන්වලා දෙන්නේ, අසුභය ගැන කියන්නේ යථාර්ථවාදයට ඔබව ගන්න.
සත්‍ය හඳුනා ගන්න. ඒ වගේම අතිශෝක්තිය යම පෙන්නල දෙන්නේ නැහැ. යතහ භූතං පජානාති තතු තතු ආකාරයෙන් දැක ගන්න අපි පෙන්නුම් කරනවා. අන්න එවැනි අවස්ථාවකදී ආධ්‍යාත්මයට ඔබ මුල් තැනක් දෙන්න ආධ්‍යාත්මයට මුල් තැනක් දෙනකොට දුර්ලභව ලබාගත මනුෂ්‍ය ජීවිතය තුළ සතුටින් ජීවත් වෙන්න ඕනේ. හැබැයි සතුටින් ජීවත් වෙන්නේ නිවැරදි මගක සීලය කියන වචනේ එතෙන්දී එනවා. එතකොට ඔබට ඔබේ මනස සුවපත් වෙනකොට සංසිඳියාවපත් වෙනකොට අර පවුල තුල gedara කලමනාකරණයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. කොච්චර හිතේ මම හොඳයි කියලා හොඳින් ජීවත් වුණත් මටයි කියලා යමක් නැතිනම් අර ධර්මයේ කියන්නේ අතිසුඛය කියන එක. ගියක් දොරක් ධනයක් යහපත් වූ ජීවිතයක් මට මේ දේ ලබා ගන්න බැරි වුණා නම් මොකද්ද මේ තේරුම මේ ජීවිතයේ කියලා දුකටපත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ගෘහස්ත ජීවිත ගත කරන ඔබ ආධ්‍යාත්මික වශයෙන් ජීවිතයේ මනසේ කලමනාකරණය කරගන්නව පාත්ත ගන්නව වගේම ආර්ථිකය ගැන අපිට හිතන්න වෙනවා. භෞතිකවත් ආධ්‍යාත්මිකවත් ජීවිතේ කලමනාකරණය කරගන්න ඕන කොහොමද කියලා දහමට අනුකූලව ඔබ වහන්සේ හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා. අපි හැමදෙරෝනේ අපි හැම කෙනෙකුටම ආර්ථික කලමනාකරණය වැදගත්. බුදුදහම තුල ආර්ථික කලමනාකරණය ගැන ඉගැන්වෙන්නේ කොයි විදිහටද? තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම තුල ආර්ථික සෞභාග්‍ය යහපත පිණිස බොහෝ දහම් කරුණු අපිට පෙන්වලා දීලා තිබෙනවා. අපි කෙටියෙන් ඒගෙන සාකච්ඡා කරමු. උට්ටාන විරියාදි ගතේහි භෝගේහි බාහා බල පරිචිතේ සේදා වක්කිත්තේහි ධම්මිකේ ධම්මලද්දේහි. එතකොට උට්ටාන වීරයෙන් දෑතේ බාහු බලයෙන් දහදිය මහන්සියෙන් දහමේ පිහිටා ධර්මානුකූලව භෝග උපයා ගන්න සපයා ගන්න කියන අදහස එතින්දි පෙන්눔 කරලා තිබෙනවා. දැන් පස්පව් දසකුසල් වලින් බැහැර වෙන්න කියන තැන ඉතා පැහැදිලි. එතකොට දැන් ධර්මානුකූල රැකියා හැටියට එදා හැටියට ගොවිතැන රාජ්‍ය සේවය වෙළඳාම සත්ත්ව පාලනය කියන තැන් දැක්කෝ. දැන් වෙළඳාමේදීත් නොකොටිය යුතු වෙළඳාම් පෙන්눔 කළා. තරාදී ආදීන් වැරදි දේවල් කිරීම ආදී වශයෙන් වංචා කරන්න එපා කියන එක. ඒ වගේම දැන් සත්ත්ව පාලනයේදීත් පෙන්눔 කළා. මස් වලට නෙමෙයි ඒක පස්ගෝ රස වලට කිරියාදී වශයෙන් වෙන්න පුළුවන්. සතුන්ටත් දයාව කරුණා දක්වාගෙන කළ යුතු දේවල් අද හැටියට එතකොට මේ සියල්ලම රාජ්‍ය සේවය කියන තැනින් හා පුද්ගලික සේවාව කියන තැනින් අපිට ගන්න පුළුවනි. ඒ සියල්ල උත්හාන වීරයෙන් දෑත බාහු බලයෙන් දහදිය මහන්සියෙන් මම ධර්මානුකූලවයි මේ ටික ලැබුවේ කියන තැනින් අපේ හිත පවත් ගන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මොන විදියට හොඳින් බැරි නම් නරකින් හරි කියලා ඉපෙව්වත් නමුත් හිතට වංචාවක් කරන්න බෑනේ. ඒක මහ මානසික වදයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි කර්මානුරූපෝ ඒක නරක විපාකයක් මහ ගින්දරක් වගේ ගිනි බෝලයක් ගිනි වතුර ගිල්ල වගේ බිව්ව වගේ දැනෙන්න පුළුවන්. ලෙඩක් දුකක් ඇති වෙච්ච වෙලාවකදී පවා මතකයට නැගුණොත් සෝකයක් දුම්නසක් හිතට ඇති වෙනවා. ඒ ලෙඩ දුකෙන් නිදහස් වෙන්නත් ඒක මතක් වෙනකොට අපහසු වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා නිවැරදි ආකාරයකින් ධනයක් උපය ගන්න ඕනේ. ඊට පස්සේ ධර්මයේ පෙන්වම් කරන ඒ උපයනකොටත් වම්මිකෝ උපචීයති වේය හුඹස බඳිනෝ වගේ වෙන්න ඕනේ. දැන් හුඹස බඳින තැන මහ වලක් හැරිලා කියලා පේන්නේ නැහැනේ. පස් කැටේ වැලි කැටේ බැගින් රැගෙන ඇවිදිල්ල සමහර විටක හස්ති රාජේකුටත් එක විටක පහර දීලා කඩා බිඳ දමන්න බැරි තරමට ශක්තිමත්. ඒ වගේ ධර්මානුකූලව හෙමින් කියන අවුතු ගණනාවක් ගන්නවා කියන එක නෙමෙයි. ඒක අපි මුලින් සඳහන් කළා වගේ කාල කළමනාකරණයෙන් යුක්තව ආධ්‍යාත්මික වශයෙන් සතුටක් ඇතිව ඒකත් ආශිර්වාදයක් බවට පත් වෙනවා. සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයක් එතන ලැබෙනවා. ආශ්‍රය කරන පිරිසකගේ සහයෝගයක් ලැබෙනවා. මේ ඔක්කොමත් එක්ක අනුක්‍රමයෙන් පස්පව් වලින් බැහැර වෙලා වංචා වලින් බැහැර වෙලා සොරකම් වලින් බැහැර වෙලා අර වේය හුඹස බැඳ වගේ මහ පොළවටත් නොදෙනන්න කිව්වේ අන්නේ ධර්මානුකූලව ධනයක් උපය ගත්තොත් එක රාත්‍රියෙන් අවුරුද්දෙන් කෝටිපතිව නොවුනට සාමාන්‍ය පවසන ආකාරයට අනුව. හැබැයි ඒ හොයාගත්ත දේ ශක්තිමත් ඒක ස්වාභාවික පරිසරයේදී පවා ශක්තිමත් අපිට මුහුණ දෙන්න පුළුවන්. බමරස්සේව ඉරියතෝ ඉං අදහස් කරේ මේ මැස්සා මලට හානියක් කරන්නේ නැතුව රොන් එකතු කරනවා වගේ ධනෙ උපයන්න කියලා.
ඒක ලොකු සන්තෘෂ්ටියක් තිබෙනවා මේක ආධ්‍යාත්මික කළමනාකරණයත් එක්ක අපි තමන්ගේ ආර්ථිකය කළමනාකරණත්වයට අපි ඇතක ඇති කර ගැනීමක් හැටියට දකින්න ඕනේ මීළඟට බෞද්ධ ධර්මයේ තුල පෙන්වා දෙන ඊළඟ දහම් කරුණ ඔබ ඔක්කොම අය ඉතාම හොඳින් දන්නා කරුණක් ඒ තමයි ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය දීහි කම්මං පයෝජයේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති දැන් මේවා හරියටම ගණන් හදන්න කියනවා කියන එක නෙමෙයි නමුත් ඒක ආදර්ශයක් වශයෙන් ඔබ හිතට පාත්ත ගන්න ඒක ආදර්ශයක් වශයෙන් අර ඒකට පෙන්වා දීපු මොඩලයක් වශයෙන් හැටියට අපි ඒක පවත් ගන්න පුළුවන් ධනේ ඉපියට පස්සේ එක කොටසක් තමයි පරිභෝජනයට ගන්න කොටස් දෙකක් නැවත ආදායම ලැබෙන ආකාරයකට ඔබ යොමු කරන්න. ඒ ආදායම ඔබට නැවත ලැබෙන ආකාරය කියන තැන දරුවන් ඉගෙනීමට ඔබ කරන ආයෝජනයක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විටක අද කාලේ හැටියට දැන් ගන්නවා කියන එක අද ඒක එක ජීවිත පැවැත්මල එක්තරා ක්‍රමයක්. තමන්ට ගෙවා ගන්න බැරි තරමට ණයක් ගන්නවා කියන එක නෙමෙයි. කාලයත් එක්ක ඒක කළමනාකරණය කරගෙන ටිකෙන් ටික ගෙවා ගන්න පුළුවන් විදියට ඔබ ඒ දේවල් කරන එකත් අර නැවත ආයෝජනයට කොටස් දෙකක් යෙදීමක් බවට පත් වෙනවා ඊළඟට හතරවෙනි දේ තමයි චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති කරදරයක් විපතක් ඇති වුණාට පස්සේ ඒකට පිහිටක් කොට ගන්න යමක් අපි ඉතුරු කොට තබන්න ඕනේ ඒ කොටස වෙනම අපි සාකච්ඡා කළ යුතු දෙයක් අමිල මහත්මාණෙනි මෙන්න මේ තමයි අපි ආදර්ශයක් හැටියට බෞද්ධ ධර්මයේ තුල අපිට පෙන්වා දීලා තිබෙන දේ මෙන්න මෙතෙන්දී අර මහිච්ඡතා කියන තැනින් බැහැර වෙලා අපිච්ඡතා කියන ගුණයට පුරුද්දක් වෙන්නත් ඕනේ දැන් මේ කතාව කෝටිපතියන් කියන තැන ගත්තොත් එහෙම දෙමව්පියන්ගෙන් හෝ තමන්ගේ උත්සාහයෙන් අනතුරුව විශාල ධනයක් හොයාගෙන ජීවිතය පාත්ත ගන්න අයට එක විටම අපිට ඒක ගැටලුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ අය වුණත් ආධ්‍යාත්මික කළමනාකරණයක් නැති වුණොත් ඔය ධනෙ වුණත් විනාශ වෙන්න පුළුවන්. හැබැයි අතෘප්තිකර ආසාවන් නිසා හිතේ සන්තුෂ්ටියක් නොලැබී යන්න පුළුවන්. අමිල මහත්මයනි දැන් අපේ රටේත් ලෝකෙත් අහලා තිබෙනවා බොහෝ දෙනා දන්නවා එක්තරා කාලයකදී විශාල ව්‍යාපාර කරපු අය අවසානයේ ඒවා බිඳ වැටිලා ඒ ඇයට හිරේ විලංගුවේ වැටෙන ස්වභාවයට පවා පත් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි ආධ්‍යාත්මයත් යහපත් වෙන්න සුවපත් වෙන්න ඕනේ. ඔබට මොනතරම් પરම්පරා ගණනාවකට ධනයක් එකතු කරගත්තා කියලා කිව්වත් ඔබ දැඩි අදිෂ්ඨානෙන් ඒ ආර්ථික කළමනාකරණය තියෙන්න ඕනේ. මොකද වැඩි වැඩියෙන් ලැබෙන්න වැඩි වැඩියෙන් ඔබ පරිහරණය කරන දේවලුත් ඒ විදියටම සකස් වෙන්න පුළුවන්. දැන් පුංචි මුදලක් එදිනෙදා ලබා ගන්න අය ඒව පුංචි විදියට කොටස් වලට බෙදනවා වගේම විශාල වශයෙන් ධනය ලබන අය විශාල වශයෙන් තමයි ඒව පරිහරණය කරන්නෙත් නැවත ආයෝජනය කරන්නෙත් වැරදි මඟකට ගියොත් සියල්ල එක රාත්‍රියකින් අවසන් වෙන්නට පුළුවන්. මෙන්න මේ නිසා ඔබට සිද්ධ වෙනවා අර අප මුලින් සඳහන් කළා වගේ අර මහිච්ඡතා කියන කොච්චර ලැබුවත් සතුටක් නැහැ කියන එක දෙයාකාරකින් දකින්න. තමුන්ට හැබෑවටම බැලුවම දෙයක් තියෙනවා. හැබැයි අන් අයට ලැබෙන දේවත් එක්ක ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිරන්තරයෙන්ම තමන්ට මදි නැතයි කියන තැනකම සිටින්නට පුළුවන්. එහෙම විය යුතු නැහැ. මේ ලෝකයේ සත්පුරුෂ හැටියට බැලුවත් රටේ ලෝකේ ඕනම තැනක සත්පුරුෂ ගුණවන්ත මිනිස්සුව ගරු කරන්නේ ඔබගේ මූණේ පාට ගැනවත් මුතුමැණික් රත්තරන් පැලඳගෙන ඉන්නවද කියන එකටත් හෝ ගේදර කොහොමද කියන එකටත් වඩා මා කිව්වේ සත්පුරුෂ මිනිස්සුව. ගුණවන්ත මිනිස්සුව ගත කරන්නේ ඔබේ හැසිරීමත් එක්ක. පැලක හිටිය සත්පුරුෂ මිනිසෙක කියන හැඟීම ජීවිතේ බොහොම වටිනවා. ඒකෙන් අදහස් කරන්නේ ගියක් දොරක් හදාගන්න එපා යාන වාහනයක් හැකි ආකාරයෙන් ධර්මානුකූලව නිසි විදියට ලබන්න එපා කියන එක නෙමෙයි. ඒ දේ ලබන්න. හැබැයි ඔබ මහිච්ඡතා කියන කොයිතරම් ලැබුවත් මදි කියන ඒ තුලින් හිතේ ඇතිවන තෙරපීම ඊළඟට gedara සතුට නැති වෙන ආකාරයෙන් ඔබ ව්‍යාපාරයේ රැකියාව මිල මුදල් හොයනවා කියන ඒකට විතරයි හිත යොමු කරන්නේ කියලා gedarinම ඇහෙන තත්ත්වයටපත් වුණොත් එහෙම අපේ ජීවිතයේ කළමනාකරණයක් වෙලාද එතන සතුට තියෙනවද ඔබටම හෙන්න පුළුවන් මුදල් මුදල් කියලා හැමතිස්සෙම මේ පිටුපස්සෙන් යන්නේ ඔය ලෙඩ දුකක් හැදිලා එකතන අපි නතර වුණොත් ඔය දුවන දිවිල්ල ඔතනින්ම අවසන් වෙයි ඒ නිසා ධනයක් අවශ්‍යයි ඒ දේ උපයන්න ඕනේ. හැබැයි ලද දෙනුත් උත්සාහයෙන් කටයුතු කළා යථාලාභ සන්තුෂ්ටියෙන් ජීවිතය පාත්ව ගන්න තරම් හැකියාවක් තිබෙන්න ඕනේ කියන තැනක සිටින්න ඕනේ. අපිච්චතා ගුණේදී
අමිල මහත්මානේනි අපිච්චතා ගුණයේදී සමහිත මිල මුදල් කෝටි ගණන් ධනෙ තිබුණත් ඉපේවුවත් අර මුලින් සඳහන් කළා වගේ කලමනාකරණයක් තිබෙනවා අර හිතේ තියෙන ස්වභාවයත් එක හරීම ඒ ජීවිතය වචනෙන් ක්‍රියාවෙන් ඇවතුම් පැවතුම් වලින් ධර්මයේ කියන විදියට හරම ඉතාම සරලයි ඒක සුබර ගුණයක් ඕනම තැනක පහසුවෙන් පෝෂණය වෙන්නත් පුළුවන් පෝෂණය කරන්න පුළුවන් අර සඳහන් කළොත් ගෙදර රණින් කළ ඇඳේ හිටියක් වගේම හැබැයි අවශ්‍ය තැනක සුදුසු තැනක පැදුරේ වුණත් නිදා ගන්න පුළුවන් මනසක් හදාගත් කෙනෙක් නිතරම පැමිණිලි කරන්නේ නැහැ මට මේව නැ මේක හොඳ නැ ඉතින් හොඳ නරක දකින්න එපා කියන එක නෙමෙයි නමුත් අර ජීවිතේ සුපසන්කමත් එක්ක අපි මේ පෙන්වුම් කරන්නේ මේ කලමනාකරණය කියන තැන අපිට එකපාරටම සමහරට ආර්ථික කලමනාකරණය තැන කියන තැන හිතෙන්නේ මුදල් හොයන්න ඕන ධනෙ හොයන්න ඕන වියදම් අඩු කරගන්න ඕන ආදායම් වැඩි කරගන්න කියන කතාව තමයි මුලින්ම ඇහෙන්නේ හැබැයි ඒව මතු පිටින් පෙනෙන එක්තරා කොටස තට්ටුපිට මාලිගාවක් හදාගත්තත් ඔබ කියන විදියට මේව අවසානයේ ලෙඩ දුක් බවට පත් වෙන්න පුළුවන්. දැන් බොහෝ කෙනෙකුට අමිල මහත්මයන් ඒ ලෙඩ දුක් මන් නමින් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විවිධ ලෙඩ දුක් හැදිලා තිබෙන්නේ මේ ආහාර පාන නැතුවවත් ඉන්න හිටින තැනක් නැතුවවත් බේත් හේත් නැතුවමත් නෙමෙයි. මනසේ ඇතිවෙච්ච මේ ආතතිය නිසා, දුම්නස නිසා ඇතිවෙච්ච ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආර්ථික කළමනාකරණයේදී අපි මේ පැත්ත අමතක කළ යුතු වන්නේ නැහැ. ධර්මයේදී පෙන්වා දෙනවා හැබැයිවටම දැන් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී සිගාලෝවද සූත්‍රවලදී පෙන්වම් කරනවා. දැන් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී උත්හාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍තතා සමජීවිකතා දෑති බාහු බලෙන් අර විදියට ධනෙ හොයන්න ඕනේ දැන් සීතලයි දැන් බඩගිනියි දැන් හවස් වෙලා ওই කම්මැලි ස්වභාවයෙන් බැහැර වෙලා ධර්මානුකූලව ධනයක් හොයන්න. ඒ වගේම ඒක මනවින් ආරක්ෂා කරන. හැබැයි ආරක්ෂා කරගන්න ඕ කියන්නේ ගොඩ ගහගෙන තෘෂ්ණාවෙන් යුක්තව තමන් භුක්ති විඳින්නෙත් නැහැ, ගෙදරට දෙන්නෙත් නැහැ කියන අර රාක්ෂයෙක් යමකට අරක් ගත්තා වගේ කියන තැනක නෙමෙයි. නිසියාකාරයෙන් ආරක්ෂා කරගන්න බුත්තාභෝගා බතාබච්චා තමනුත් පවුල තුළ හොඳින් සතුටින් අනුභව කළා. දෙමෝපියෝ ඥාතීන් ඒ අයටත් පෝෂණයේ පිංස කටයුතු කළා. පිනට දහමටත් දීලා යම් කෙනෙක් සුදුසු තැන අන් අයටත් පරිත්‍යාග කරලා අන්න එතනින් සතුටින් තැනකට ඔබ එන්න. කල්යාණ මිත්තතා යහපත් වූ සත්පුරුෂයෙක් සිටින්න ඕනේ. අමිල මහත්මයානේ කවුද හොඳම කල්යාණවන්තයා? බරියාච පරමාසකා ගෙදර එක්ක බිරිඳ, එහෙම නැත්නම් ස්වාමියා, ඊළඟට දෙමව්පියෝ දරුවෝ. එතන ඒ කල්යාණ මිත්‍රෝ හරියට හැදුනේ නැත්නම් ඔබ කියන විදියට තියෙනවා තියෙනවා කියලා මුළු ලෝකෙටම පේන්න තිබුණත් ඉතින් මොකටද මගේ හිතේ සන්තෘෂ්ටිය සනසිල්ලක් නැත්නම් කියලා දැනෙන්න පුළුවන්. කල්යාණ මිත්‍ර සම්පත්තිය අපි ඔක්කොටම තියෙන්න ඕනේ. හැබැයි කල්යාණ මිත්‍ර සම්පත්තිය නැත්නම් නත්ති බාලේ සහායත තනිව හැසිරෙනක හොඳයි. බාලුව ආශ්‍රය කරනවට වඩා ඒක හිතේ සන්තෘෂ්ටිය හොඳයි. අවසානයේ සමජීවිකතා ආදායම් වියදම දැනගෙන ටිකක්වත් ආදායම් වැඩි වෙන්න ඕනේ, වියදම අඩු වෙන්න ඕනේ. මෙන්න මෙතනින් ඔබ නැගී හිටින්න. එතනින් ඔබ හිතුවත් එක රාත්‍රියකින් ලක්ෂ ගණන් හෙව්වේ නැති වුණාට හැබැයි මම සතුටින් ජීවත් වෙනවා කියන තැනක ඔබට දැනෙන ආකාරයට හිත පාත්ත ගන්න පුළුවනි. අපේ සාකච්ඡාව කාලීන ප්‍රශ්නයක් වෙත ගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරනේ. බොහෝ දෙනෙක් මේ කාලේ කතා කරනවා දෛනිකව ඉපයීම් මාර්ග තිබුණු අයට ආර්ථිකයේ ලොකු කඩාවැටීමක් තිබෙනවා කියලා. මේ කාරණාව සමබරව පවත්වාගෙන යන්න නම් කොයි විදිහටද කටයුතු කරන්න ඕන? අමිල මහත්මයානි, අද මේ කෝවිඩ් උවදුර හා සමගින් නිතර ඇහෙන අදහසක් තමයි එදිනෙදා රැකියා කරමින් සිටපු අයට දවස ගත කරපු අයට දැන් ලොකු අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා කරුණ. ඊළඟට දැන් අර නොයෙක් නිවාස ගම් පළාත් සංචරණ සීමාවන් පවත්වා ගන්නකොට ඒ විවිධ සීමාවන් පනවනකොට මේ ප්‍රශ්නය හැබෑවටම අද දවසේ මතුවෙලා තියෙනවා. දැන් ඉතින් ජීවිතවල සමහර දේවල් වෙන්න ඕන දේවල් වෙලා තියෙන්නේ. නැවත යම් තැනක ඉඳලා අපි ඔක්කොම නැගී හිටින්න ඕනේ. නමුත් මම කැමති ඔබට බෞද්ධ දර්ශනය තුළ පෙන්වා දීපු අදහස අර අපි ඉහත සඳහන් කළා වගේ උපයන ධනය කොටස් හතරකට බෙදාගෙන ජීවිතය පාත්තන්න කියපු තැන ඔබට මතකද? චතුත්තංච නිදහපේය ආපදාසු භවිස්සති කියන එක. මුණතරං දේශනාවලත් සුහදතාවේනොත් කරුණාවෙනොත් මෛත්‍රියෙනොත් අපි ඔබටත් පෙන්වලා දීලා තියෙනවද? අමිල මහත්මයන්, දැන් අපේ ළඟට ආවොත් එහෙම විවාහයට පත්තන්ට බලාපොරොත්තු වෙන තරුණ දරුවෝ
පළවෙනි දේ තමයි වර්තමානයේ හැටියට පවසන දෙයක් තමයි දහම් කරුණු හා සමගින් ඔබ ඔය සිරිත් තිරිත් කරන්න ඒක වරදක් නැහැ හැබැයි ඔබට දරන්න පුළුවන් විදියට ඔබ ඔය මංගලෝත්සවවලදී ඔබ ඒ වියපැහැදම් සිද්ධ කරන්න කියන එක ඔබට ගියක් දොරක් තිබෙනවද අනාගතයට දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ඔබට අවස්ථාවක් තිබෙනවද අම්මා තාත්තා දැනට කටයුතු කළත් හැබැයි ඔබේ යුතුයකමක් තිබෙනවා ඒ දෙමව්පියෝ වෙනුවෙන් පවුලේ අය ඥාතීන් වෙනුවෙන් යම් අවශ්‍ය අවස්ථාවකදී ලෙඩට දුකකට හරි ඔබ උපකාරයක් කරන්න ඕන අන්න ඒ වෙනුවෙන් හිතලා ඔබට දැරිය හැකි තරමට මෙවැනි වේලාවකදී පවා වියපැහැදම් කරන්න කියන තැනක අපි නිරන්තරයෙන් එයට අවවාද ලබා දෙන ධර්මානුකූලව අනුශාසනා කරන වැඩිහිටියන්ටත් අපි නිරන්තරයෙන් පෙන්වා දෙන දෙයක් තමයි මත්තරෙන් සුරා සූදුවෙන් ඒ වගේ අනවශ්‍ය ආකාරයෙන් වියපැහැදම් කිරීම වලින් බැහැර වෙන්න කියන එක. දැන් ගෙදරක පෞල් ජීවිතය ගැන සඳහන් කරනකොට වචනයක් තියෙනවා ස්වාමි දියණිවරු මුල් කරගෙන ස්වාමියාට සමග සම්බතං අනුරක්කති කියලා. අර පිරිමැස්මෙන් කටයුතු කරන්න කියලා. අර පිරිමැස්මෙන් කටයුතු කරනවා කියන්නේ ලෝභකම නෙමෙයි. ගෙදර ඉන්නේ 5 දිනක් නම් 7-8 දිනකට උයනකවත් ඒ වගේම සමහරට උදේ උයලා ඉතුරු වෙච්ච දෙයක් ආහාරයක් දැන් දවල්ට මම මේව කැමති නෑ කියලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් තිබෙද්දිත් පැත්තකට වීසි කළ දානවනะ ඇඳුම් පැළඳුම් පවා දකින දකින දේවල් කෙරේ දැන් ඉතින් උදව් ලැබෙනවත් වැඩි ඉනේ ඔය කියන ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් එහෙම නේද කියන්නේ දැන් ඒ වගේ එක එකපාරට අතේ මුදල් නැති වුණත් ගන්න පුළුවන් ඉතින් මේ වලට හුරු වෙච්ච නිසා විය පැහැදම් කිරීම වලිනුත් ගැටලු ඇති කරගෙන ඔබේ වචන පාවිච්චි කරොත් ඒක මගේ වචන නෙමේ නැතිනාස්තිකම් කරගන්න ගියොත් එහෙම ඉතින් දැන් මේ එදිනෙදා ජීවත් වෙන අයට එදා වේලා හරි හම්බ කරගන්න අයට අමාරුයි කියන තැන කියන්න පුළුවන්. දැන් මේ දේවල් අපි බැලුවොත් එහෙම අමල මහත්මයානි දැන් අද සමහර තරුණ දරුවෝ මේ දුරකතනත් එක්ක උනත් Tamanට දරන්න පුළුවන් ප්‍රමාණයට නෙමේ සමහර දේවල් පාවිච්චි කරන්නේ සමහරට වැටුපෙන් වැඩි කොටසක් ඒවලට වියපැහැදම් වෙන්නත් ඉඩ තියෙනවා. තවත් බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ බොහොම නුවණින් කල්පනා කටගත යුතු දෙයක්. ඒ නිසා අපි ඔබට සඳහන් කරන්නේ එදා වේල හරි හම්බ කරන කෙනෙකුට අපි කමු සල්ප මුදලක් කියලා එදිනෙදා වියදම කියන තැනත් පුංචි මුදලක් හරි ඒකත් එදිනෙදා වියදම් කරනවා කියන තැනක ඉතුරුවට යොමු කරන්න. දැන් නිදසුණක් හැටියට මම මුදල් ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් වචනින් සඳහන් කළ අඩු ගන්න රුපියල් 20ක් 25ක් හරි ඒකත් අර එදිනෙදා යොමු කරන දෙයක් හැටියට ඔබට පුංචි දෙයක් හරි උපයන ආදායම අනුව පොඩි දෙයක් හරි එකතු වෙලා තිබුණොත් එහෙම අවුරුද්දක් දෙකක් යනකොට ඔබ හිතලා බලන්න. එතකොට අර gedara අර පිරිමැස්මයි ආර්ථික වශයෙන් මුදල් වශයෙන් ඔබ ඉතුරු කරගත්ත දෙයයි ආපදාසු භවිෂ්‍යතේ කරදරයක් විපතක් වුණාම මාස කීපයක් යනකම් වුණත් ලද දෙයින් සතුටින් ජීවිතය පාත්තන්න පුළුවනි. ඒ වගේම ඉතින් අද කාලේ හැටියට එලෝලු ටික තැලිලම තියෙන්න බෑ. වෙනදගත් විදියටම ආහාරය ඔක්කොම අංග සම්පූර්ණව තියෙන්න ඕනි. ඔය විදියට ඉතින් අපි ඔක්කොම දේවල් සිද්ධ කරන්න බෑ. කාල විපත්ති යනු අපි මුහුණ දෙන්න ඕනි. මේ විදියට අපි කටයුතු කළ හිතේ සන්තෘෂ්ටියෙන් සැනසෙලිමත් ජීවිතය පාත්තන්න පුළුවනිනේ. ඕනම මොහොතක් ජීවිතයේ අවසන් මොහොත වෙයි නම් අපි ලෝකයේ දකින ආකාරයන්නේ සතුටද සතුට නැද්ද කියලා දකින්නේ. ඉතින් අපිට පුළුවන් නම් මේ ධර්මානුකූල මානසිකාරයක් ඇති කරගෙන ඔබට දැනි සතුට තියෙන්නේ දෝනාවක් බැහැලා ගිහලා හොයාගන්න දෙයක් නෙමෙයි පෙට්ටියක් ඇතුළේ නෙමෙයි තමන්ගෙම හිත තුළයි මේ සතුට තියෙන්නේ කියලා දැනුණොත් ඔබ වගේ කෙනෙක් මට ජීවිතේ මුණ ගැහිීම ගැන මගේ හිතේ තියෙන සතුටක් අනේ දැන් ජීවත් වෙන්න හිතෙනවා කියලා දෙමෝපියෝ දරුවෝ ස්වාමි භාර්යා එකමහලක් යට ඔබට දැනින්නට පටන් ගනීවි හිතන්නට යයි ආරාධනා කරනවා ජීවිතේ කලමනාකරණය තුළ ආර්ථිකය නිසිලෙස කලමනාකරණය කරගනිමින් ජීවිතය සාර්ථක කරගන්න ඕන කොහොමද කියන කාරණාව අද දහමට අනුව මනුසත් අරණෙන් අපි කතා කළා. මෙවැනිම තේමාවකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන් අදට සමගන්නවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.